සුභ සැන්දෑවක් යාළුවනේ. ඔන්න ඉතින් අදත් අපි යාළුවන්ට අරගෙන ආවා ලස්සනට අත්කම් නිර්මාණ කරන්න කොහොමද කියලා කියලා දෙන්න තමයි සූදානම් වෙලා ආවේ. හැමදාම වගේ මේ දේ අදත් අපට උගන්වන්න අපිත් එක්ක එකතු වෙනවා ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී නිරෝෂිනී දත්තින්ද නැන්ද. ඉතින් අපි නැන්දව අපේ වැඩසටහනට ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන් නැන්දේ. ආයුබෝවන් පුතේ. මුංචි දුවල පුතාලා හැම දිනාටම සුභ සන්ධ්‍යාවක්. ඒ වගේම අද අපේ වැඩසටහන සහයෝගය දක්වන්න චුටි නංගිලා දෙන්නෙක් එක්ක වෙනවා. ගණේමුල්ලේ චලුනි අයින්සා නංගියත් බියගමේ නෙසත් මා මෙතුණි නංගියත් අපි මේ නංගිලා දෙන්නමත් අපේ වැඩසටහනට සාදරයෙන් පිළිගන්නවා. නැන්දේ. නැන්ද කැමති ශීතල දේශගුණයකට? ඔව් පුතේ. නැන්ද වගේම මෙහෙම කැමති සත්වයක් ඉන්නවා ශීතල දේශගුණය. මෙයාලා ඉන්නේ දකුණු අර්ධගෝලයේ. මෙයාලා ගොඩක් කන්නේ මාළු දැල්ලෝ වගේ ජලජ ජීවි. මම මෙහෙම කියද්දී නැන්දා දන්නවද මම මේ කතා කරන්නේ මොන සත්වයක් ගැනද කියලා? පුතා ඔය කතා කරන්නේ පෙන්ගුවින් ගැන නේද? හරියනම හරි නැන්දේ. අපිට කොහොමද පෙන්ගුවින් කෙනෙක් අපේ ගෙදර ඇති කරන්න ලැබුණොත්? ඔව් අද අපි ඒකට පුතාලට උදව්වක් විදියට අද පෙන්ගුවින් කෙනෙක් තමයි අපි නිර්මාණය කරන්න යන්නේ මම. මෙන්න ඔයගලන්ට මම පෙන්නන්න. මෙන්න මේ පෙන්ගුවින්ව තමයි අද අපි ලස්සනට නිර්මාණය කරන්න ඔයගලගේ කාමරේ තියාගන්නේ. ඔව් නැන්දේ. යාළුවනේ අපිට පෙන්ගුවින් කෙනෙක් අපේ ගෙදර ගේන්න බෑ. හැබැයි පෙන්ගුවින්ගේ ආකෘතියක් අපේ ගෙදර තියාගන්න පුළුවන්. ඉතින් යාළුවෝ බලන්න ඇති කොහොම මේ පෙන්ගුවින්ව හදන්නේ කියලා. අපි නැන්දගෙන් අහමු මොනවාද මේ පෙන්ගුවින්ව හදන්න ඕනි කරන දේවල් කියලා. පුතේ අපිට ඕන වෙනවා මෙන්න මේ වගේ ආකෘතියක් පෙන්ගුවින් ගේ ආකෘතියක් ඒත් එක්කම කළු පාට ඒකෝ පේපර් එකක් ඒ වගේම පුළුන් පෙන්ගුවින්ගේ ඇස් මේවා මේ වෙළඳපළෙන් ගන්න පුළුවන්. මම හරි කිව්වනේ ආකෘතියක් හදා ගන්න ඕනි කියලා. ඒකේ වෙන වෙනම පෙන්ගුවින්ගේ කකුල් දෙකයි හොටයි අපි කපා ගන්න ඕනි. ඒ ටික තමයි අපිට අවශ්‍යනේ කතරයි ගම් එකයි පැන්සලයි. ඔව් නැන්දේ. දැන් යාළුවනේ අපිට ඕනි කරන දේවල් ඔක්කොම අපි දැන් සූදානම් කරගෙන තියෙනවා. යාළුවනොත් මේ ඕනි කරන දේවල් පොඩි නෝට්බුක් එකක ලියා ගන්න නැත්නම් යාළුවන්ටත් අමතක වෙන්න පුළුවන් නේ. නැන්දේ අපේ ඉස්සෙල්ලාම පියවර මොකද්ද පෙන්ගුවින්ව හදන්න ගන්න? පුතාලට මං කිව්වා වගේ පළවෙනියටම අපි කපාගත්ත ආකෘතිය තියලා මෙන්න මෙහෙම කළු පාට කඩදාසියේ ඇඳ ගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඇඳ ගන්න පැන්සලෙන්. අපි මේ කළු පාට වන්නේ ගන්න පෙන්ගුවින්ගේ වර්ණ දෙකයි නැන්ද. මම දන්න විදිහට පෙන්ගුවින්ගේ වර්ණ දෙකයි තියෙන්නේ කළුයි සුදුයි නිසා නේද නැන්ද? ඔව් පුතේ. කළුයි සුදුයි අපි මැන්දට පෙන්ගුවින්ගේ බඩ කොටසට සුදු පාටෙන් අලවනවා. ඒකයි අපි සම්පූර්ණ කළු පාට මේ කඩදාසියක පෙන්ගුවින් කපාගන්නේ. දැන් අපි ඇඳලා ඉවරයි පෙන්ගුවින්ගේ මේ එක කොටසක්. දැන් අපි ඒක කපා ගන්නවා. හරි නැන්ද. දැන් අපි ආකෘතිය කපා ගන්න ගමන් අපි ඊළඟට මොකද කරන්නේ නැන්ද? ඊළඟට මේ කපාගත්ත කොටස අපි අපි මන්නන් තෝරගෙන තියෙන ලා නිල් පාට කාඩ්බෝඩ් එකක් අද ඒ ලා නිල් පාට කාඩ්බෝඩ් එකේ මේ කපා අවසන් කොටස කරපු කොටස අලව ගන්න ඕනේ. හරි නැන්ද. එහෙනම් අපි දැන් ආකෘතිය කපලා ඉවරයිනේ. අපි එහෙනම් දැන් ලා නිල් පාට විසිල් බෝඩ් නේද නැන්ද යොදා ගන්න ඕකට? ඔව් විසිල් බෝඩ් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඔව් නැන්ද. විසිල් බෝඩ් එකේ ආකෘතිය අලව ගමු එහෙනම්. අපි දැන් මෙන්න මේ විදිහට අලවගත්තට පස්සේ පුතේ ඊට පස්සේ තියෙන අපිට මැද කොටසේ පුළුන් වලින් අලවන්න. පුතා ওই පැත්ත දුව අලවනව නේද? ඔව් නැන්ද. මම මේ නංගිට උදව් කරනවා. අපි දැන් ආකෘති අලවගත්තට පස්සේ ඊළඟට මොකද කරන්නේ? ඊට පස්සේ අපි කරන්නේ මෙන්න පෙන්ගුයින්ගේ මෙන්න මේ කොටස පුතාලට පේනව ඇති මේ මැද කොටසේ පුළුන් අලවන්න ඕනේ. අපි පුළුන් බෝල කරන හැටි නැන්ද ඔයගලට කියලා දෙන්න. පුංචියට පුළුම් බෝල කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට පුළුම් පුංචි කොටස කමෙන් අරගෙන ඒක හොඳට මෙන්න මෙහෙම රවුම් කරගන්න ඕනේ. ඒ රවුම් කරගත්තේ පුංචි පුළුම් බෝල තමයි අපි පෙන්ගුවින්ගේ බඩ කොටසේ අලවන්නේ. මෙන්න මේ කොටසේ අලවන්නේ පුතේ. දැන් අපි එහෙනම් පෙන්ගුවින්ගේ බඩ කොටස පුළුම් වලින් ඉක්මනින් අලවගමු නැන්ද. නැන්ද ඔය පැත්තෙක් මොකද තත්ත්වේ කොහොමද නංගි අලවනවද පුළුන් වලින්? ඔව් අපේ දැන් අවසාන වේගෙන ඉන්නේ. පුතාලා කොහමද අලවලා ඉවරයිද? පිට දැන් අවසාන ටික තමයි නැන්ද යන්නේ.
හරි නන්ද අපි නම් දැන් අලවගෙන ඉවර නන්දගේ පැත්ත මොකද වෙන්නේ අපි දැන් පුළුම් කොටස අලවගෙන ඉවරයි ඊට පස්සේ පුතාලා දන්නවා පෙන්ගුයින්ගේ කකුල් දෙක සහ හොට එක පාටක් තැඹිලි පාට වගේ කහ පාට වගේ තමයි අපිට දකින්න හම්බෙන්නේ ඒක නිසා අපි අර මම කලින් කිව්වා වගේ කොටස් කපා ගද්දී කකුල් දෙකයි හොට කොටසයි අපි මෙන්න මේ විදිහට මේ පාටින් තමයි කපාගෙන තියෙන්නේ තැඹිලි පාටින් අපි ඒ කොටස් එකත් දැන් අපි අලවන්න පටන් ගන්නවා මං කිපෙන්නන මෙන්න මේ විදිහට දැන් අපි මෙන්න මේ මේ අලවලා ඉවරයි අපි පුළුන් කොටස අලවලා ඉවරයි දැන් අපිට තියෙන්නේ කකුල් දෙකයි හොට කොටසයි අලව ගන්න එන්න පුතේ කලව නැන්ද ওই පැත්තේ නංගිට උදව් කරනකොට මම මේ පැත්තේ නංගිට ඉක්මනින් අලවනවා ඔව් පුතාලේ කකුල් දෙක ඇලෙව්වට පස්සේ මම හොට අලවගන්න හැටි කියලා දෙන්නම් ඒක පොඩ්ඩක් විතර අලුත් දෙයක් මම කියලා දෙන්නම් පුතාලේ කකුල් දෙක අලවලා මට කියන්න හරි නැන්ද නැන්ද පෙන්ඩුන්ගේ කකුල් දෙක නම් අපි අලවගෙන ඉවරයි අපි දැන් කොහොමද නැන්ද හොට අලවගන්නේ හොට කොටස අලවන්නේ පුතේ හොට කොටසේ උඩින්ම ඒ කියන්නේ මේ තුඩ කොටස නෙමේ උඩින්ම ගම් ටිකක් ගන්න හරි මෙන්න මෙතනින් ගම් ටිකක් ගාලා අපි පුළුන් උඩින් තමයි හොට කොටස අලවන්නේ මෙන්න මේ වගේ පුළුන් උඩින් තමයි මුළු හොට හොටේම ගම් ගන්නෑ දැන් ඔයගලන්ට පේනවා ඇති මුළු හොටේම ගම් ගන්නෑ උඩ කොටස විතරයි ගම් ගාලා අපි ලස්සනට හොට ඉස්සිලා වගේ තියෙන තමයි හොට කොටස අලවන්නේ හරි නේද අපි දැන් හොට කොටසත් අලවගෙන ඉවරයි අපි ඊළඟට මොකද කරන්නේ නැන්ද ඊට පස්සේ අපි පෙන්ගින්ගේ ඇස් අලව ගන්න ඕනේ ඇස් අලවන හැටි මං කියලා දෙන්න අපි දැන් අර හොට කොටසට උඩින් තමයි ඇස් දෙක අලවගන්නේ කළු පාට පසුබිමින් පුළුන් උඩින් නෙමෙයි අලවන්නේ කළු පාට පසුබිම් ඔව් නැන්ද නැන්ද දැන් ඔගේ ඇස් දෙක අලවන ගමන් දැන් යාළුවන්ට අපේ යාළුවන්ට ඔවා gederdi ඔය ඇස් දෙක ওই විදිහටම gederdi හදා ගන්න පුළුවන් විදිහක් කියන්නක නැන්ද ඔව් අපිට පංචේක භාවිතා කරලා පුළුවන් පුතේ පංචේකෙන් ඔගොල්ලෝ පංච කරනකොට ගොඩාක් පංචේක ඇතුල් කොටස ඉතුරු වෙනවා අපිට පුංචි පුංචි බෝල ඉතින් ඒකෙන් කළු පාට පංච කරලා කඩදාසිය පංච කරලා අපිට අරගෙන මෙහෙම මේ අලව ගන්න හදා ගන්න පුළුවන් දැන් මං කියලා දෙන්නම් ඇස් අලවන හැටි අර කළු පාට පසුබිමේ තමයි අලවන්නේ එක මේ පුළුන් උඩින් අලවන්න එපා පුළුන් උඩින් අපි අලවන්නේ නැත්තේ ඇයි නැන්ද පුළුන් උඩින් අලවුවොත් අපිට ඇස් දෙක පේන්නේ නැතු වෙනවා අනිත් එක පෙන්ගුයින් කෙනෙක් හිතන්න පුතාල පින්තූර වල දැකලා ඇති ලස්සනට එතකොට අපිට පෙන්ගුයින්ගේ කළු පාට කොටස තමයි ඇස් දෙක අපිට තියෙනවා පේන්නේ. ඉතින් අපි ස්වභාවික පෙන්ගුයින් කෙනෙක් වගේමයි අපි නිර්මාණය කරන්න හදනකොටත් අපි හැම වෙලේම මේ නිර්මාණය කරන්නේ ස්වභාවික විදිහටම හිතලා. ඒක නිසා තමයි අපි එහෙම අලවන්නේ. හරි නේද? දැන් නම් අපි හදාගෙන ඉවරයි නේද නේද? නැත්නම් අපිට තව මොනා හරි කරන්න තියෙනවද පෙන්ගුයින්ගේ? දැන් අපි හදාගෙන ඉවරයි පුතේ. අපි පෙන්ගුයින් අලවලා ඉවරයි. අපි ඉක්මනින් හදාගත්තනේ නේද පෙන්ගුයින් කෙනෙක්ව? ඔව් පුතේ. දැන් අපි මෙන්න මේ විදිහට අලංකාරවත් මේ පෙන්ගුයින් කෙනෙක් හදලා තියෙන්නේ. ගෙදර ඉන්න දුවල පුතාලත් හැමෝම මේ අපි කියපු අවශ්‍ය දේවල් ලියාගෙන ඔයගොල්ලොත් ගෙදරින් කරන්න මේ වගේ කරලා අපිට පින්තූරයක් එවන්න නේද? ඔව් නැන්ද. අපිට පින්තූරයක් එවන්න ඕනේ. ඉතින් යාළුවන්ටත් පුළුවන්. ඔන්න යාළුවන්ට සැබෑවටම පෙන්ගුයින් කෙනෙක් දකින්න බැරි වුණත් ඔන්න ගෙදරම පෙන්ගුයින් කෙනෙක් හදලා ඔයාලගේ පාඩම් කරන කාමරේ ලස්සන රාමු කරලා තියාගන්නත් පුළුවන්. යාළුවන්ට මේව තෑගි දෙන්න පුළුවන්. මේ වගේ ගොඩක් අවස්ථා තියෙනවා. අපි මේ කරන නිර්මාණ කෙතරදි කරමු. නැන්දේ අපි එහෙනම් දැන් පෙන්ගුයින්වත් හදලා ඉවරයි. ඔව් පුතේ. හරි. එහෙනම් යාළුවනේ අදට දැන් අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. යාළුවෝ මේවා ගෙදරදි කරලා අපිට එවන්න ඕන. අපේ WhatsApp දුරකථන අංකය තමයි 0712 800 800 0712 800 800. ඔයාලගේ නම, ගම, වයසත් එවන්න ඕනේ. ඒ වගේම ඔයාලගේ නිර්මාණ ෆොටෝ එකත් එක්ක ඔයාලගේ ෆොටෝ එකක් එවන්න ඕනේ. අපි එතනින් ලස්සන නිර්මාණ කරන යාළුවව අපේ වැඩසටහනත් එක්ක ඉදිරියේදී සම්බන්ධත් කරගන්නවා. එහෙනම් ඉතින් යාළුවනේ දැන් නම් අපිට යන්න වෙලාව ඇවිල්ලා. ඉතින් මේ විදිහට ලස්සනට පෙන්ගුයින් කෙනෙක් කොහොමද හදන්නේ? හරියටම කොහොමද නිර්මාණය කරගන්නේ කියලා දුන්නා අපේ ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී නිරෝෂණී රත්ින්ද නැන්දට බෙහෙවින් ස්තුතියන් දෙනා නැන්දේ.
බොහොම ස්තුතියි පුතේ. ඒ වගේම අද අපිට සහයෝගය දක්වන්න එකතු වුණු අපේ මේ නංගිල දෙන්නටත් බෙහෙවින් ස්තුතියන්ත වෙනවා. එහෙනම් යාළුවනේ අදට අපි ගිහිල්ලා ඉන්නම්. යාළුවන්ට තමයි මේ වගේ ලස්සනක්කම් නිර්මාණ ගොඩක් අපි ආපහු අරගෙන එනවා. එතකන් යාළුවන්ට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.